ධර්මාචාර්ය විභාග ප්‍රශ්නෝත්තර අභිධර්මයේ 2017 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න පත්‍ර අංකය අංක 3. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 1. අ ප්‍රශ්නයේ අන්‍ය සමාන චෛතසිකවල මූලික ප්‍රභේද දෙක නම් කරන්න. චෛතසිකවල එක ප්‍රභේදයක් අන්‍ය සමාන, මේ අන්‍ය සමාන චෛතසිකවලත් තවත් ප්‍රභේද දෙකක් තිබෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි සබ්බචිත්ත සාධාරණ චෛතසික සහ පකින්නක කියන චෛතසික. ප්‍රකීර්ණක කියන චෛතසික, සබ්බචිත්ත සාධාරණ චෛතසික, පකින්නක චෛතසික විදිහටත් හඳුන්වනවා. ප්‍රකීර්ණක කියලත් හඳුන්වනවා. සාමාන්‍ය පාලි වචනේ බවට පත් වෙන්නේ පකින්නක කියන වචනේ. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික සහ පකින්නක චෛතසික කියන කොටස් දෙක තමයි අන්‍ය සමාන චෛතසික වලට අයත් කොටස් දෙක බවට පත් වෙන්නේ. සබ්බචිත්ත සාධාරණ 7ක් සහ පකින්නක චෛතසික 6ක් විදිහටත් අපි දක්වලා තියෙනවා. මෙතනදී ඒ සංඛ්‍යා දක්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ කෙටි ප්‍රශ්නයක් විදිහට අන්‍ය සමාන චෛතසික වලට අයත් කොටස් දෙක මොනවද කියලා. එතකොට අපිට ඒ ලකුණු දෙක ලබා ගන්නට පුළුවන්. ආ ප්‍රශ්නය ඉන් එක් ප්‍රභේදයක් පිළිබඳව පැහැදිලි කරන්න. සබ්බචිත්ත සාධාරණ සහ පකින්නක කියන චෛතසික අතරින් මේ ප්‍රභේද දෙක අතරින් එක ප්‍රභේදයක් පිළිබඳව හඳුන්වන්නට කියලා අපිට කියන්නේ. තුන්වෙනි ලකුණු තුනක් මේ ප්‍රශ්නය සඳහා හිමි වෙනවා. පිළිතුරු අපි තෝරා ගන්නවා අනි සමාන චෛතසික වලට අයත් සබ්බචිත්ත සාධාරණ සහ පකින්නක කියන චෛතසික අතරින් සබ්බචිත්ත සාධාරණ කියන කොටස. මේ කොටසට අපි කිව්වා චෛතසික 7ක් අන්තර්ගත වෙන බව. ඒ තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා සහ ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන චෛතසික. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන චෛතසික 7. මේ පිළිබඳව හැඳින්වීමක් විස්තර කිරීමක් අපිට කරන්නට තියෙනවා. යනුවෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසික 7කි. 89ක් වූ සියලු සිත්වල මෙම චෛතසික සියල්ලයේදී මේ චෛතසික 7ම 89ක් වන සිත් සියල්ලෙම යෙදෙනවා. කුසල අකුසල ભેදයක් නොමැතිව සියලු සිත්වල 100 යෙදෙන නිසා මෙම චෛතසික 7 මේ නමින් හඳුන්වයි. කුසල අකුසල කියන සියලු සිත්වලම යෙදෙනවා. කුසල සිද්ද අකුසල සිද්ද වශයෙන් ભેදයක් නැහැ. සියලු සිත්වලම යෙදෙන හින්දා සිත් 89ෙම යෙදෙන හින්දා මේවට සබ්බචිත්ත සාධාරණ කියන නම යෙදিলা තියෙනවා. කතං පස්සෝ වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රියන් මනසකාරෝ චේති සත්තිමේ චේතසිකා සබ්බචිත්ත සාධාරණා නාම යනුවෙන්ද ඒ දැක්වේ. වැඩිදුර අධ්‍යයනය කරද්දී අපිට ඒ විදිහට දක්වන්න පුළුවන් මොනවද මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ කියලා. ධර්මයේ විස්තර කරලා තියෙනවා පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රිය, මනසකාරෝ චේති, මනසකාරය යනුවෙන් සත්‍යමේ චේතසිකා චෛතසික 7ක් සබ්බචිත්ත සාධාරණා නාම සබ්බචිත්ත සාධාරණ නම් වේ කියලා දක්වලා තියෙනවා. සබ්බචිත්ත සාධාරණ පිළිබඳව විස්තරයකින් හමාර කරනවා දෙවනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 1 යටතේ තිබුණු අ සහ ආ ප්‍රශ්නයේ සඳහා පිළිතුරු සපයලා ඊට පස්සේ දෙවනි ප්‍රශ්නේ අපමඤ්ඤා චෛතසික නම් කර එම චෛතසික පිළිබඳව හැඳින්වීමක් කරන්න. අපමඤ්ඤා චෛතසික. චෛතසික අතර තවත් එක කොටසක් තමයි අපමඤ්ඤා චෛතසික කියන කොටස. ලකුණු 6ක ප්‍රශ්නය අපි බලමු ආදර්ශ පිළිතුරු. අපමඤ්ඤා චෛතසික මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා කියන චෛතසික 4 තමයි අපමඤ්ඤා චෛතසික.
ලොව අප්‍රමාණෝ සත්වයන් අරමුණු කොට පහළවන චෛතසික අපමඤ්ඤණං වේ. ලෝකයේ සිටින අප්‍රමාණ සත්වයන් අරමුණු කරගෙන ප්‍රමාණයක් කරන්න බැරි තරම් සත්වයන් කෙරෙහි ඇති කරගන්නා වූ චේතනා සිටිවිලි මේ අපමඤ්ඤණ චෛතසික වල අන්තර්ගත වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන චෛතසික අප්‍රමාණ ප්‍රමාණයක් කරන්නට බැරි තරම් සත්ව විශේෂයක් කෙරෙහි දක්වන චේතනා සිටිවිලි. බ්‍රහ්ම විහාර නමින්ද හැඳින්වෙන මෙම චෛතසික සතරකි. මේවා බ්‍රහ්ම විහාර විදිහටත් සතර බ්‍රහ්ම විහරණ විදිහටත් හඳුන්වලා තියෙනවා. බලමු ඒ හතර මොනවද කියලා. මෙත්තා දේශයට විරුද්ධ වූයේ අදෝසයයි, නොකිපෙන ගතියයි, මෛත්‍රියයි පවසනුයේද අදෝසයයි. මේද බලවත් කුසල මූලයකි. අලෝභයෙන් දානේ වර්ධනය වේ, අද්වේෂයෙන් සීලය වර්ධනය වේ. අද්වේෂයෙන් සීලය වර්ධනය වෙනවා, අලෝභයෙන් දානය වර්ධනය වෙනවා. මෛත්‍රී සහගත සිටිවිල්ල අනන්ත වූ සත්ව විශේෂ කෙරෙහි දක්වන්නා වූ මෛත්‍රී සහගත හිංසාවක් කරදරයක් පීඩාවක් නොවේවා, සුවපත් භාවයට පත්වේවා, යහපතක්ම වේවා කියන මෛත්‍රී සහගත සිටිවිල්ල මෙත්තා චෛතසිකය. කරුණ චෛතසිකය. පරදුක්ඛ සති සාධූනං හදේ කේදන කේදනං ජනේතිති. කරුණා සා පරදුක්ඛාපන යන කාමතා ලක්කන. අනුන්ගේ දුකේදී සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන අනුකම්පාව කරුණාවයි. තමා දුකින් මිදීමට කැමැත්තක් දක්වන්නාසේම අනුන්ද දුකින් මුදවාලීමේ කැමැත්ත එහි විශේෂත්වයයි. පරදුක්ඛ සති සාධූනං හදේ කේදනං ජනේතිති. කරුණා අනේකාගේ දුකේදී සත්පුරුෂයන්ගේ හදවත තුල කම්පනයක් ඇති වෙනවා. ඒ පුද්ගලයාට පිහිට වීමට, ඒ පත් වෙලා තියෙන දුකින් මුදවා ගැනීමට අදහසක් ඇති වෙනවා. ඒ සිතිවිල්ල කරුණා චෛතසිකයේ විදිහටයි හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. මුදිතා චෛතසිකය. මෝදනති ඒතායාති මුදිතා සා පරසම්පත්ති අනුමෝදන ලක්කන. තමන්ට යම් සම්පත්තියක් ලැබුණහොත් සතුටු වන්නාක් මෙන් අනුන්ට ලැබෙන සැප දැක සතුටු වීම මුදිතාවයි. තමන්ට යම් කිසි දෙයක් ලැබුණම සතුටක් ඇති වෙන්නේ යම් විදියකින්ද? වෙනත් කෙනෙක්ට, තවත් කෙනෙක්ට, අනිකෙකුට සම්පතක් ලැබුණම ඒ විදිහටම සතුට වෙන්නට පුළුවන් නම්, අනිකාගේ දියුණුව දැකලා සතුට වෙන්නට පුළුවන් නම්, ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. අනුන්ගේ සම්පත් දැක බොහෝ දෙනා ඊර්ෂ්‍යා උපදවයි. ඒට විරුද්ධ වූයේ මුදිතාව. ගොඩක් දෙනෙක් කරන්නේ අනුන්ගේ සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරන එක, ඒ කෙරෙහි ද්වේෂ කරන එක, ඒ අයට වෛර කරන එක තමයි සිද්ධ කරන්නේ. හැබැයි ඊට විරුද්ධව අනිත් කෙනා දියුණු වෙනවා දැකලා, තමන්ගේ දියුණුවක් වගේ දැකලා සතුටු වෙන්නට පුළුවන් නම්, ඒක තමයි මුදිතාව කියන්නේ. උපේක්ඛා. තේසු තේසු ධම්මේසු මජ්ජත්තතා తత్ర මජ්ජත්තතා. සිතට දැනෙන ඒ ඒ අරමුණෙහි ඇලීමක් හෝ ගැටීමක් හෝ නැතිව චිත්ත චෛතසික සමව පවත්වාගෙන යාම මධ්‍යස්ථව පැවැත්වීම මේ නමින් හැඳින්වේ. රාග දේශ ආවේග බලවත් වූ විට හොඳ නරක තැන නොතැන නොපෙනේ. එබඳු සෙසු චෛතසික පාලනය කොට සමව පවත්නේ උපේක්ෂාවයි. හිතට දැනෙන අරමුණේ ඇලීමක් හෝ ගැටීමක් නැතිව චිත්ත චෛතසික සමව පවත්වාගෙන යාම මධ්‍යස්ථ සිතක් ඇති කර ගැනීම. රාග දේශ ආදී ආවේග බලවත් වුණාට පස්සේ හොඳ නරක තැන නොතැන ආදී නොපෙනෙන තත්ත්වයට පත් වෙන්නේ නැතිව උපේක්ඛා සහගතව මධ්‍යස්ථ සිතින් යුක්තව බලන එකට තමයි උපේක්ෂාව, උපේක්ෂා චෛතසිකය කියලා කියන්නේ. සද්ධා චෛතසිකය හඳුන්වා එම චෛතසිකය පෙරටු වීමෙන් පුද්ගලයා බොහෝ කුසලයන්ට නැඹුරු වන ආකාරය පැහැදිලි කරන්නේ. සද්ධා කියන අපි කතා කරන චෛතසිකයක්, සද්ධාව කියන්නේ චෛතසිකයක්. මේ චෛතසිකය පිළිබඳව කරුණු දක්වන්නට කියන්නේ චෛතසිකය හඳුන්වා එම චෛතසිකය පෙරටු වීමෙන් පුද්ගලයා බොහෝ කුසලයන්ට නැඹුරු වන ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. අපි බලමු මේ සඳහා ආදර්ශ පිළිතුරක්. ලකුණු 7ක ප්‍රශ්නය. සද්ධා සද්ධහතීති සද්දාසා සම්පයුත්තානං ධම්මානං පසාද ලක්කනා.
බුද්ධාදී තුනුරුවන් කෙරෙහි විශ්වාසය පිළිගන්නා ස්වභාවය ශ්‍රද්ධාවයි. බුද්ධාදී උතුමන් තුනුරුවන් කෙරෙහි විශ්වාස කිරීම තුනුරුවන් පිළිගැනීමේ ස්වභාවය, ඇදහීම විශ්වාසය සහ පැහැදීම යන වචනයන්ගෙන්ද ශ්‍රද්ධාව හැඳින්විය හැකිය. ඇදහීම තුනුරුවන් ඇදහීම තුනුරුවන් විශ්වාස කිරීම තුනුරුවන් කෙරෙහි පැහැදීම කියන කරුණු වලින් පැහැදිලි කරන්න පුළුවන් ශ්‍රද්ධාව කියන කාරණේ. සම්ප්‍රදාන ශ්‍රද්ධාව චිත්ත චෛත්‍යිකයන් පැහැදීම, චිත්ත සහ චෛත්‍යිකයන් තුළින් පැහැදීම. සම්පක්ඛන්ද ශ්‍රද්ධාව, සම්පක්ඛන්දන ශ්‍රද්ධාව කුසල චෛත්‍යිකයන්ට පෙරටුව ගමන් කරන ශ්‍රද්ධාව. චිත්ත චෛත්‍යිකයන්ගේ පැහැදීම, චිත්ත චෛත්‍යිකයන්ගේ පැහැදීමට අනුව ඇති කරගන්නා වූ ශ්‍රද්ධාවක් තිබෙනවා. ශ්‍රද්ධාවේ ප්‍රභේදයන් පිළිබඳව දක්වද්දී ශ්‍රද්ධා චෛත්‍යිකේ පිළිබඳව මේ කතා කරන්නේ. සම්ප්‍රදාන ශ්‍රද්ධාව, සම්ප්‍රසාදන ශ්‍රද්ධාව චිත්ත චෛත්‍යිකයන්ගේ පැහැදීම, සම්පක්ඛන්දන ශ්‍රද්ධාව කුසල චෛත්‍යිකයන්ට පෙරටුව ගමන් කරන ශ්‍රද්ධාව. සම්පක්ඛන්දන ශ්‍රද්ධාවේ ලක්ෂණය තමයි කුසල චෛත්‍යිකයන්ට පෙරටුව තමයි ගමන් කරන්නේ. සමහර විට සම්ප්‍රසාදන ශ්‍රද්ධාව චිත්ත චෛත්‍යිකයන් යම් යම් වෙනස්කම් වලට භාජනය වෙන්නට පුළුවන්. හැබැයි ඊට වඩා සම්පක්ඛන්දන ශ්‍රද්ධාව තුළ කුසල චෛත්‍යිකයන් මුල් කරගෙන ක්‍රියාත්මක වෙන නිසා ඒ ශ්‍රද්ධාව උතුම් විදිහට පුද්ගලයාට පවත්වා ගන්නට පුළුවන්. යනුවෙන් මේ දෙයාකාරයි. අකුසල චෛත්‍යික නිසා සිතේ ඇතිවෙන අප්‍රසන්න ස්වභාවය ශ්‍රද්ධාවෙන් නැති වී යයි. තුනුරුවන් කෙරෙහිත් කර්මය කර්මඵල කෙරෙහිත් විශ්වාසයක් ඇති වී අප්‍රසන්න ස්වභාවයේ ශ්‍රද්ධාව නිසා නැති වෙලා යනව. තුනුරුවන් කෙරෙහි කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයා බොහෝ කුසල කර්මවල කර්මඵල විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන තත්ත්වයට පත් වෙනවා. ඒ සඳහා ප්‍රධානව හේතු වෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති විට බුදුන් වඳිති, දන් දෙති, පින්කම් කරති. ශ්‍රද්ධාව නැති විට මේවා කිරීමට මැලිවෙති. ශ්‍රද්ධාව තිබුණොත් පමණයි බුදුන් වැඳීම, දන් දීම, පින්කම් කිරීම, භාවනා කිරීම, බුදුගුණ මෙනෙහි කිරීම, මේ ආදී සියලු කටයුතු සිද්ධ කරන්නේ ශ්‍රද්ධාව තිබුණොත් පමණයි. තවත් ආකාරයකින් සද්ධා යන වර්ග කර දක්වයි. ඒ මෙසේ අමෝලිකා සද්ධා කරුණු නොදැන පැහැදීම, ආකාරවතී සද්ධා කරුණු දැන දැක පැහැදීම යනුවෙන් කරුණු දැක දැන පැහැදීම ආකාරවතී සද්ධා, අමෝලිකා සද්ධා කරුණු නොදැන පැහැදීම් මාත්‍රයකින් පමණක් ඇති කරගන්නා වූ විශ්වාසය අමෝලිකා සද්ධා. විධිමත්ව විචාරපූර්වකව කරුණු සලකා බැලීමෙන් තොරව අමෝලිකව අහේතුකව උපදවාගත් හුදු භක්ති මාත්‍ර හැඟීම අමෝලිකා ශ්‍රද්ධාවයි. හේතු යුක්ති සහගත නොවන ඥානාන්විත නොවීම කියන මේවත් මේ ශ්‍රද්ධාවේ ස්වභාවය. හේතු යුක්ති සහගත නොවන ඥානාන්විත නොවීම කියන ලක්ෂණත් අමෝලිකා ශ්‍රද්ධාවේ ලක්ෂණ. ඒ පෙළෙහි අන්ධ වේනූපමාවෙන් දැක්වේ. චංකී කියන සූත්‍ර දේශනාවේ මජ්ඣිම නිකායේ අන්ධ වේනූපමාවෙන් අන්ධ වූ පිරිසකට උපමා කරලා තියෙනවා මේ අමෝලිකා ශ්‍රද්ධාව. චංකී සූත්‍රයේ අමෝලිකා ශ්‍රද්ධාව බුදු සමය අගය නොකරයි. අමෝලිකා ශ්‍රද්ධාව බුදු දහම තුලින් අගය කරන්නේ නැහැ. ආකාරවතී ශ්‍රද්ධාව බුද්ධාදී රත්නත්‍රයේ ගුණ දැන දැක නුවණින් කරුණු සලකා උපදවාගත් බුද්ධිමය පදනමක් ඇති පැහැදීම හා නිසක බව ආකාරවතී සද්ධාව. බුද්ධාදී රත්නත්‍රයේ ගුණ දැනගෙන හොඳින් අවබෝධ කරගෙන කරුණු සලකලා බලලා උපදවාගත්ත බුද්ධිමත් වූ පදනමක් ඇති ශ්‍රද්ධාව තමයි ආකාරවතී ශ්‍රද්ධාව. එම ශ්‍රද්ධාව තෙරුවන් පිළිබඳ විමසා බැසගත් තම අවබෝධය මත පිහිටි සැබෑ ශ්‍රද්ධාව වන අතර ඒ අවෙච්ඡප්පසාදය යනුවෙන් හැඳින්වේ. අවෙච්ඡප්පසාදය කියන්නේ නොසැලෙන ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාවට කියන තවත් නමක් අවෙච්ඡප්පසාද. එනම් නොසැලෙන පැහැදීමක්. විමර්ශක සූත්‍රයේ දක්වනවා ඒ විදිහට නොසැලෙන ශ්‍රද්ධාව විදිහට.
සද්ධානුසාරීහා ධම්මානුසාරේ ශ්‍රාවකයාට ආර්ය භාවයට පත් වූ පසු ඇතිවන්නේ එම අවිච්ඡප්පසාදයයි. ධම්මානුසාරී සද්ධානුසාරී සහ ධම්මානුසාරී ශ්‍රාවකයා ආර්ය භාවයට, ධර්මාවබෝධයට, සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වුණාට පස්සේ තමයි අවිච්ඡප්පසාදය කියන එක ඇති වෙන්නේ. සෝවාන් තත්වයට පත් වුණාට පස්සේ සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල අවබෝධයන් වලට පත් වුණාම අවිච්ඡප්පසාදය ඇති වෙනවා. නොසැලෙන ශ්‍රද්ධාව, වෙන කිසිදු ආකාරයකින් ශ්‍රද්ධාව වෙනස් කරන්නට බෑ, වෙනස් වෙන්නේ නැහැ. අවිච්ඡප්පසාදය අමෝලිකා ශ්‍රද්ධාව වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ ලක්ෂණයම තමයි අනවබෝධයෙන් ඇති කරගත්ත පැහැදීමක් නිසා ඒ ඇති වෙච්ච පැහැදීම නැති වෙච්ච ගමන් ශ්‍රද්ධාවක් නැති වෙලා යනවා. බුද්ධේ අවිච්ඡප්පසාද, ධම්මේ අවිච්ඡප්පසාද, සංඝේ අවිච්ඡප්පසාද යනුවෙන් සෝතාපට්ටි අංග අතර සඳහන් වන්නේ ආකාරවත්ී ශ්‍රද්ධාව. අවිච්ඡප්පසාද බුද්ධේ අවිච්ඡප්පසාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව. ධම්මේ අවිච්ඡප්පසාද ධර්මයේ කෙරෙහි නොසැලෙන විශ්වාසය. සංඝේ අවිච්ඡප්පසාද සංඝ රත්නයේ කෙරෙහි නොසැලෙන විශ්වාසය. මේ විදිහට ශ්‍රද්ධාකාමී පුද්ගලයා තුනුරුවන් මූලික කරගෙන විවිධ කුසල කර්මයන් සිද්ධ කරන්නට යොමු වෙන බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. සද්ධා ධනේ විදිහට සප්තාර්ය ධනේදී සද්ධාව පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ශ්‍රද්ධාව කියන ශ්‍රද්ධා බීජං කසීභාරද්වාජ සූත්‍රයේදී කසීභාරද්වාජ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව මේ සම්බුද්ධ ශාසනයේ බීජය හා සමාන. ශ්‍රද්ධාව කියන බීජ වපුරුවාට පස්සේ නිර්වාණය කියන ඵලය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට සියලුම බුද්ධ ශාසනයේ ඉගැන්වෙන, බුදුදහමේ ඉගැන්වෙන සියලුම ඉගැන්වීම් අන්තර්ගත වෙන්නේ මේ ශ්‍රද්ධාව කියන මූලික ඉගැන්වීම ඔස්සේ. මූලික ඉගැන්වීම පදනම් කරගෙන ශ්‍රද්ධාව තමයි ප්‍රධානම බීජය බවට පත් වෙන්නේ. තුනුරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය කියන්නේ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මයේ සහ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සුරක්ෂිත කරමින් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්ය මහා සංඝරත්නය කියන තුනුරුවන් විශ්වාස කිරීම. තුනුරුවන් විශ්වාස කිරීම, කර්මඵල විශ්වාස කිරීම, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විශ්වාස කිරීම, මේ ආදී සියලු කරුණු විශ්වාස කිරීමත් එක්ක පුද්ගලයා බොහෝ කුසල දහම් වලට, බොහෝ පින් දහම් වලට යොමු වෙන තත්ත්වයට පත් වෙනවා. අපි මේ සාකච්ඡා කළේ ධර්මාචාර විභාග ප්‍රශ්නෝත්තර අභිධර්මයේ 2017-2018 වර්ෂයේ ලැබුණු අභිධර්මයේ ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය අපි තාමත් ඉක්මනින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි ඔබෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.